ඩෙන්ටකිඩ් මල් වගේ ළමයින්ට මල් වගේ හිනහෙන්න. මට කතා වහන්න ඕනේ. ඊට පස්සේ මං කැලේ මැද්දෙන් පණ බේර ගන්න දූප හැටි. හැම දුවල ගිහලා එළවලු ලොරියකට නැගපු හැටි. ඒ ලොරිය පස්සේ අරුන් ත්‍රිවිල් එකකින් පන්නපු හැටි තව තියෙනවා. ඒ ලොරිය තේබුණ නතර කරාම ඒකෙන් බැලම පාර දිගේ දුප හැටි. එහෙම දුවගෙන යනකොට කඩයක් ළඟ මට බයිසිකලයක කොණ්ඩෙපකට මිටි කොල්ලෙක් හම්බෙච්ච හැටි. ඔය කතාව අහන්න මොන් සඳු යන් ඉක්මනට. මොකද මේ කවුද ඔය තමුසේ කිව්ව මාල යන් ඉක්මනට. ඔය යන්න තමුස කවුද කිව්ව මාල යන් කොහෙද යන්නේ කොහෙ හරි යන් ආදරය කරයි කියලා. ඊට පස්සේ
පස්සේ මම යනවා. කොහෙද? දැන්. සඳුනි. අපි අලුත් ජීවිතයක් පටන් ගමු. කුමාරට මොනාලක් දන්නේ නැහැ නේ? පොඩ්ඩක් ඔයලා බලන්න. මොකට? නෑ ඉතින්. ඔයා එයාගෙන එයා ඔයලා ඔයා බාරද? ඔයි තමසට මාව පාන කෙලින් කියන කකට මවවාරද ම මුකයක් කෙ තුත් අන්නන්නන්න තරාගයන් උදේ පාන්දර විලුවක් කරේ ට විලු කරන්න එපා සඳු ජීවිතය හොඳට පැට කාලෙන්න ටඕනි පරණ දෙවල් ඔක්කොම් මරලදා අලුතෙන් ජීවිත පටන් ගන්න එවුණට කුමාරවා බේරගත්ත දැන් ඒක මව බේරගත්තද මං උගවට ඇන්ඩුවන් මයන්න හෙට උදේම යන්නම්කෝ. ඒ පරබල්ලට නම් මාව ආයිති මම උගවට යන්න. වාටත් දුක ඒ බයිබල් ගැන විතරනේ. කුමාර බයිබල් එක්ක වෙන්න පුළුවන්. ඕනම් බයිබල් එක්ක විරේක් වෙන්න පුළුවන්. ඕනම විරේක් බයිබල් එක්ක වෙන්න පුළුවන්. අතව තේරෙන්නේ. ආත්මරයකට බය නැහැ කොට මටත් බය හිතෙච්ච වෙලාවල් තිබ්බා. හයට මා වැවුලුපු වෙලාවල් තිබ්බා. ඔව් ගැහුණ වෙලාවල් තිබ්බා. ඒක තමයි ඇත්ත. ෆ්‍රෙෂ් ග්ලෝ එකක් හෙව්වම නොන් ඔයිලි. ඒත් පොන්ස් ලයිට් මොයිස්චරයිසර් නිසා හැමදේම හරි. ඔබේ තිසකෙස්වලත් ආරක්ෂාව වෙනුවෙන්ම ලයිෆ් බොයි ඩබල් සැෂේ ₹10 10ක් පමණයි. දැම්මඩේ අන්තිමින් අඩිය තියන්න පුළුවන්. තව දවසක් දෙකක් යද්දි හරිය. ඔයා හන්ද තමයි. සඳුනි. මෙතනට. ආනිදල්. දැත්තම උඹන්ට නෝ. දවස් දෙකෙන් මැරලා මැරලා මට අමාරුයි සඳුනි. අමුළු දවසම නිදාගත්තා. මං දවස දිස්සෙම තට්ට තනියෙන් මේ ගෙදර ඉන්නේ. තමුසට නම් මොකද? අර ඉන්නනේ පොඩි මාතකෙන කුපාඩිය. ඉන්ද්‍රණ එක්කට වරින් තමුසෙ විඳාවේ නැද්ද? හා? සල්ලිත් තියනවනේ ඉතින්. ගෑනු තුදින් සල්ලි වලට ඕන දෙයක් කරයි. ඒවට කතා නැහැ. ඇත්තන්දනේ. තමුසේ අතින් ගත්ත ඇල්ලුවේ නැද්ද? ඉන්ද්‍රණ එක්කට උරේ? ඈ? උන්. ඒක කතාව නැත්තේ. කියනවා.
हाथ के हम मिले मरांडू कराने बोरुवट हम मिले में सक कराने है किला मटे तेरे ना वाला घटे ना तो कोटा आम बलागा हम वैन मिनी के कीटी नहीं किला पीलीगा नहीं एक उपकरण मैंने विद्या में आई अक्सर यह कुराना मट में चर दुकान ऐसा तो है तो मैं दाम हम मेरो ना मट ओल ने अक्सर यह कर और मोड़ है माँ बेरे का तो निसाई का नहीं तू ना अरे नहीं तो हद आगे नहीं टू मामा यहाँ तो पाय बदल थी कैट बुरुल लेती जीवित देखा ना पुत्र में क्या इधर कमा कहते हो मेरी लावट ने कहा मैंने तू पाने पैर के ने दोनों किलो मां दुआ ने कहा था मां दोनों संतु था मां दोनों कहते मटारी महान सी मम्मूडी हम आते किंतला एट माँ बैलिए को आगे घाले ले बहुत कम अपने संधुनी वह आई तो न जाती बल्ले के नहीं माँ माटो उन्नत दिव्बा मैं बीत्ती अदर कटुकर लौट उन्नत देख करन ये उन्नत मंगे किसी देख करी नैन संधुनी वाक्य आखे में तिंग गरी वाक्य विरुद्ध दोनों तरी में टोडना कराना दीप्पा मंगे में करी नया संदुली तेरे कपड़ों दोनों नए बसे विकास आदमादी अरे संदुली गेल लग मुदा गन ඇගිටින්න පුළුවන් උනට කමන්නේ නැහැ. ඇවිදින්න යන්න එපා. කකුල ආයේ වැඩි වෙයි. කෑම් බෙදලා වහලා තියෙන. හොඳ ළමයි කාලේ. තා පොඩ්ඩක් ඉඳලා යන්නකෝ. පරක්කු වෙනවා. අරේ අරමිනිය බලන් ඇති. මායිම්බි. ඔයා ඇවිදින් ඉබින්න આવොත් ඒ මුසු දෙන්නේ මොකක්ද දන්නවද? මම වගේ අතපය කඩාගෙන එකතැනකට ගිහලා ඉන්නේ. අත්‍යන්ත මාව තේරුම් ගත්ත. මාව තේරුම් ගන්න ගොඩක් කල්ද. හරි හරි. මම යනවා. හරි.
හොඳ ළමයා වගේ දොරවල් වහගෙන ඉන්න. නැත්තම් ඉතින් එක එක නැටිච්ච උදව් කරා. ගෙදර යන්න නැත්තම් කෑම කඩෙන් ගරි කන්න එපැයි. ලීව ආයුෂ් කරාබු නැටි දන්තාලේපය ශක්තිමත් දත්ති බලකට අපේ ලයිෆ් බෝයි දැන් ලයිෆ් බෝයි ඔලිව් වෙලා කැටයක් රුපියල් 53කට බිඳුනු බඳුන් සුරකුණ කුමට ආදරේ හඳම මෙතන වැඩ කරන්න එපාද නෑ නෑ ඔයා වැඩ කරන්න වැඩ කරන්න මෙතන හරි ලස්සනයි වැඩි දවසක් වැඩ කරන්න සඳුට දැන් සනීපත් ඒ වුණාට ඔය ළමයා ඉන්න ඔය ළමයාගේ වාසනාව ගුණ නිසා මගේ විශ්නසුන් දැන් හොඳට වැඩි වෙලා තියෙනවා මගේ වාසනාව අවසන කොහොමද මුදලට බලපන් ඔය ළමයා ආවපුවම හඳ පෑවෝ වගේ ගෙදර ප්‍රශ්න එහෙම තියෙනවා නම් මට පුළුවන් නෑ මං කිව්වේ මේ මුදල් ලදී මට උදව් කරන්න පුළුවන් අනේ පොඩි මහත්තයා මට කාගේවත් සල්ලි නිකන් ඕන්නේ නිකන් නෙමෙයිනේ මං ඔයාට උදව් කරන්න සල්ලි දෙන්න හැබැයි මේ ගාන්ට එහෙම කියන්න එපා ඊට පස්සේ ඔයාගේ මහත්තයාගේ පණටත් හාකේ ආපේක හොඳයි. එහෙම කොනංගේ. නෑ මේ පොඩි මහත්තයා මට නිකන් සල්ලි දෙන්න යනවා අක්කට කියන්න එපාලු. එහෙම හරි නෑ නේ අක්කේ. අක්කනේ මාව මෙහෙ වැඩට ගෙනාවේ. උඹ තමයි දවසකටවත් කෙල්ල. හොඳ වැඩේක උපාඩියද. මොකද කරන්න ඉතින් ඉන්නේ දැන් මං ජීවිතේ අලුතෙන් පටන් ගන්න ඕන කොතනින්ද කොතනින්ද කියලා තමයි තාම තේරෙන්නේ නැත්තේ ජීවිතේ පටන් ගන්න ඉබාගාති කියලා හරියන්නේ නැහැ සඳුනා අපි හරිතනින් අල්ලගත්තේ නැත්නම් අපි අතරමං වෙනවා ඕබ බාරි මං අල්ලගත්ත හැමතැනම මට අතෑරුණා ඔබ මගේ කඩේ අරන් කරපන් ඔබට හරියන්නේ ඒ වගේ රස්සාව සල්ලි කොහෙන්ද බං ඕකට ඕන්න නැද්ද බං? බට වැඩක්ද? ඇයි? අපිත් ඒ ගමනක් ගියා. කොහෙද? අපිට කසාද බඳින. උඹට පුළුවන්ද කසාද රස්සම් කරන්න? මරුනේ මං එන්න අපි ගඩේ පැත්තේ ගිල්ලෙමු යම
පිටින් වහපු ඇතුලෙන් අරින්න බෑ. කොහෙද මනුස්සයෝ ගියේ? මම බය වුණත් එක්ක. ඔයත් උද මන් දාලා ගියා කියලා. දාලා යන්නේ ගන්න. පිරිමි අධි හුඟක් දේවල් අරන් යන්නේ. මං ගියා මංජුත් දෙක කඩේ පැත්තට. ආයේ මිනිහ ආශ්‍රය කරන් පටන් ගත්තද? අපේ කසල් දස්සන් කරන්න. මගේ පැත්තේ මම මන්ඩුවට ගියා. අපි වාගේ පැත්තෙන් කියමු ඉඳනක. මං උඩ දෙයක් හදන්න. එපා මං හදන්න. සඳුනි දවස් ගානක් ඔයා මං ඉඳ දුක් විඳලා. මේ මොන දුකද? මම මැරෙනකම් ඔයත් එක්ක දුක් විඳින්න ලෑස්ති වෙලා ඉන්න. නෑ සඳුනි, මං ඔයාලට අයිමත් දුක් විඳින්න දෙන්නේ නෑ. මං ඉදන් රස්සාවට යන. ඔයා ඉදන් රස්සාවට යන්න එපා. හෙට නම් යන්න මොනි සඳු. එකපාරට නැවතුණු තරණය මොනා වුණත් පහුගිටියේ කෑබිය මනුස්සයක සල්ලි වැඩි. පිනට දුන්නේ නෑනේ. ඔයා මාන්සිලා අම්බ කරේ. හරි ඉතින්. එතන වැඩ අමාරු නෑනේ. මං හෙට ගිහලා කියලා එන්න ආයෙ එන්න වෙන්නේ නෑ කියලා. නැත්නම් ඉන්ද්‍රාණියකටත් බැනුම් අහන්න වෙයි. ඊට පස්සේ වාහ වෙන සල්ලි වලින් මං කාලබිල චූන්නික ඉන්නවා. පෝ මූණි හැටි විතරක්. ඉරිසියා පිපිරෙනවා. හෙට අමරේ බලන්න යන්න. මාතාසේ අමරේ දකින්න. අපි දෙන කසාද බඳලයන්. ඔයා හිතනවා දමරය මට කැමති වෙයි කියලා. මං හිතන්නේ ඔයා වගේ මර මුස්කලෙට කවුද කැමති වෙන්නේ? ඔයා ගන්නවා කොහොඳ සිරියාවන්ත කෙල්ලෙක්ව. සඳුනි, අනේ දෙවික සාද බඳින්නේ කනේ. කමක් නැද්ද? කමක් නැද්ද? තරහද? නෑ. මං ඔයාව දාලා ගියොත්
කල්පනා කරන්න. රණ්ඩු වෙලා වැඩක් නැහැ. කොහොම හරි ජීවත් වෙන්න. අපෝ මන් දන්නේ නැද්ද? ඔයා නම් නිකම්ම ඉඳි. නෑ සඳ. කලි අරගෙන වැඩක් නැහැ. ආමට ආතර නම් ඔයා ඉඳි. නැත්තම් දාලා. මේම දෙයක් වෙලා මං ඔයාලා ගියෝ. කමන්නේ. මං දාලා යන්නේ. ඔයා මගේ. දාලා ඉන්න පාසන්ට. ඊ රෑගෙන ඔයාලට තියෙන්නේ දුකද්ද සතුටක්ද? බය වෙන්න එපා. මම මෙච්චර කල් මොකටද බය වෙන්නේ? දැන් බය. ඔතරෙන්ද? ඉතින් මම තරහ ගන්න. බයද මං වදාලේ කියලා? නෑ. එහෙනම් මං දන්නේ සඳ. මට තේරෙන්නේ. මට මොකද්ද බයක් දැනෙනවා. ඇයි? මටවත් එක්ක ජීවත් වෙන්න බැරි වෙයි කියලා. මොකක් කර නරකක් වෙයි කියලා. නෑ. එහෙම වෙන්නේ. අපේට බඳින්. අනිද්දා අම්මා බලන්නේ. අපේ අම්මා මෙහෙ කන්නේ. ඇයි? වැඩට යන පරක්කු. අද අන්තිම දවසේ. දෙන්නේ නැහැ කියලා කිව්වද? දෙම දලාලි කොහෙද යනවා කියලා කිව්ව නේද? ඒකේ මොන දැකලා ගියාම සුබයි බා. අපේ අද නම් මුණ මලක් වගේ පිපිලා. සඳු මල්ලිට සනීපයිනේ. ඒක තමයි මෙයා එන්න පරක්කු වෙන්නේ. අද විතරයක් එන්නේ. අක්කට ඉතින් ගොඩක් පින් මට මේක හරි අල්ලලා දුන්නට. නැත්තයි ඉතින් මොනා කරන්නද අපි? ඊට පස්සේ අපි සඳුල්ලා දිහා යනවා. අයියෝ මට තමයි පාඩුව. කතා කරන්නවත් කෙනෙක් නැතුව යනවා. මන්නම් හැබැයි කැමති මෙහෙ ඉන්න. ටික දවසක් එහි ඉඳලා එනවා. එහෙනම් අද මුදලාලගෙන් සල්ලි ඔක්කොම ඉල්ලගෙන යන්න. අපේ අදින් ඒ කරදර ඉවරයි. අන්න පුදුම විදියට ඉවසන් හිටියක්. නැත්තම් හොම්බට අයින්ඩම හිතුණා. ඒක හොඳයි නංගි. ජීවිතේ සමහර අවස්ථා එනවා අසාධාරණකම් පෙනිපිනි අපිට ඉවසන්න වෙන.
නැත්තම් ඉතින් පාඩුව අපිටමයි. මොකදද පාඩුව කියලා කිව්වේ? නෑ මුදලාලි. මේ නංගි හෙට ඉඳන් වැඩට එන්නේ නැතිලු. මුදලාලිට තමයි පාඩුව වෙන්නේ කියලා කිව්වේ. ඇයි එන්නේ නැත්තේ? ජෝඩු එක්කම ගමේ යනවලු. මං අපේ පුංචියමට එන්න කියන්නම්කෝ. එතකොට මුදලාලිට පාඩු වෙන්නේ නැහනේ. පුංචම්? ආ හරි හරි. උඹේට එන පුංචම් එක්කවරෙන්කෝ. මේ ළමගේ අවසන් දවසනේ. මට මේ ළමත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. පොඩ්ඩක් ඔෆිස් එකට එන්න. මං කියන්නකෝ. මං ඉන්නවා. මේ කොළඹ ඉඳලා එන ගමන් මල්ලි පොඩ්ඩක් මේ කඩේට යන්න කියලා. කොහමද? උඹේ පංගු. අපි එහෙමයි. නේ? තව ඉන්නවා නම් කියපන්. එහෙ ඕන තරම් රස්සා තියෙනවා බං. පව් බං. ඈ ඔබට සල්ලි එපා නම් කියපන්. මම මේවා පුරුදු වෙන්න කරනවා නෙමෙයිනේ. මම යනවා. අනේ මල්ලි මේ මට තව එක උදව්වක් කරපන් බං. ඒක නම් ඉතින් සුපිරියක්ම තමයි බං. කවුද? සඳුනිද? ඔහු බං. ඔන්න මේ වැඩේ කරනවා නම් අපි දෙන්නම කොට බලපන් බං. ඒකේ ලස්සන මේ ඔබ වෙන ඕන එකක් ගැන කතා කරපන්. ඒක ගැන විතරක් කතා කරන්න එපා. ඒ මොකද? මං ඒකට ඇත්තටම ආදරේ. බැන්නද? මොකද කල්පනා? පොඩි මහත්ය දාලා යන දුකයිද? අක්කාට වැඩට එන්න ඕනේද? ඇයි? මම එක ගමනක් යන්න. කොහෙද? හෙට මායි සඳුනි කසාද බඳින. මායි පැත්තෙන් අස්සම් කරන්න. නංගි, උඹලා තාම කසාද බඳලා නැද්ද? අක්කට කියපු නැති ගොඩක් දේවල් තියෙනවා. අස්සේ මිරි කියන්නම්කො. අම්මේ! අම්මේ! කොල්ලා. මොකක් හරි කරදරයක්ද දන්නේ.
ඉන්ද්‍රාණියෝ මොකද මේ මගේ කෙල්ල කොට අරගෙන අද ඉස්කෝලේ යන්න බෑ කියදී මම බලෙන් වගේ හැරියේ මුදලන් මහත්තයා මට ඉස්කෝලේට යන්න වෙනවා ඔව් එන්නේ බෑ මේක දැන් තියාගන්න වේදම උසයක් ගන්න සල්ලි මදිනු තියපන් මගුලක් කියලා ගන්න ඉතින් ඕක විතරනේ තව මාස දෙකකින් පෑන්ලේ තිනම යන්න නංගි ආතන අපරාදින නංගි දවස ඔය ටිකත් ඉඳලා සල්ලි තරගෙන මේ යන්නේ හෙට ලොරි එනවා අද වැඩටි කොහමද මට ඉවර කරගන්න ඕන හරියට වෙලාවටම යන්න දඟලන තු පොඩ්ඩක් හිටියොත් තමයි හොඳ අද අනිත් ළමයි අද නිවාඩු ඒකනේ නංගි කෙල්ලගේ ඔළුවට වතුර වක්කනකම් මට නම් ඉතින් ආයෙ එන්න දෙන්න ඇටෙන් පොත්ෙන් එළියට එන්න කලින් මුන් කොල්ලොත් එක්ක යාළු වෙන කාර්ද කියන්න පුළා මගුල් ගෙවල් ගැන ඇස්ටෝන් එකවත් ටිකක් ලොකුර ගන්න එපේ මට ගමනක් යන්න තියෙනවා ඔය ළමයට වැඩි සල්ටි එකක් ගත්තොත් හොඳයි හැබැයි මේ මං එනක යන්නේ මේ පාරද NDB රන් අය දැන් අඩුම අඩු පොලියකට ඇයි ඔක්කොම ආයෙ තමයි සියරම ගන්නේ